පින්ත්නී අප මේ සූදානම් වන්නේ ඒ ගෞතම සම්මා සම්බු දුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් දා තුන් වහන්සේලා තැන්පත්කොට පලින්ගුබ වූ ලක්වාගේ සඳ මඩලක් වගේ මේ පුුණ්්‍ය භූමිය මාලෝකමක් කරමින් වැඩසිටින මේ අසිරිමත් ස්වර්ණ මාලී සෑවන්දනා කරන්නටයි පිවත්නිය අපට වාස්සනාව ලැබෙනවා ඒ භාග්‍ය වතුන් වහන්සේලා කීප නමක් වැඩහිටියමි පුුණ්්‍ය භූමිය වන්දනා කරන්නට. පින්වත්නිිම මේ මහා බද්දර කල්පේ පලවෙනි වටට පහලවුණු කක්කු සඳ බුදුරජාණන් වහන්සේ උණහන්සේ පහල වෙන සමී මිනිසුන්ගේ ආයු සෞරුදු හතලිස්්දාාහක් විතර. වරස හතලිස්දාහක් පමණ පරමාවිෂ ඇති කාලයක පහළවුණු ඒ කකු සඳ බුදුරජාණන් වහන්සේ හතලිස්දාහක් භික්‍ෂු සංඝයා පිරිවරාගන පින්වත්නිිමේ පුුණ්‍යි භූමී වැඩ ඉඳල තියෙනවා. මහා බද්දර කල්පේ දෙවැනි වරට ලෝකේ පහළවුණු කෝනාගමන බුදුරජාණන් වහන්සේ, භික්‍ෂු සංඝ්‍යයා මහරහතන් වහන්සේලා තිස්දාහක් විතර පිරිවරාගනමි පඤ්්‍යභූමියම වැඩදිදලතියෙනවා. තුංවනි වරට ලෝකයේ පහළවුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, භික්‍ෂු සංගයා විසිදාහක් පිරිවරාගනමේ පුුණ්්‍යභූමිේ වැඩ සිටිලති වෙනවා. පින්වත් නියඔබක් මම තාදරයෙන් සරණගිය ඒ අපගේ ගෞතමනම්මු සම්බුදුරජාණන් වහන්සේ, සම්බුද්ධක්වයට පත්තුල මුල්ම කාලේ දකින්නේ ලංකාදීපේ ශස්සනී පිහිටන බව උණහන්සේ පළවෙනි වතාාව ලංකාදීපයට වැඩම කරලා මහියංගන ප්‍රදේශේද සමාපත්තියෙන් නැගීඳල පත්කඩෙන් ගිනිදැල් විහිදෝලා ලංකාදීපේ වට තුංවතාවක් ප්‍රදක්ෂිනා කරල ලංකාදීපේයට රැකවරණය සලස්සලා තිබෙනවා. පின்වත්න තමන්ගේ ගම්බිම්බලා වඩින්ඩක් පෙර ලංකාදීපේටේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ තනියමයි. දෙවැනි වතවි ලංකාදීපේට ඒ බුදුරජාණන් වහන්සේ නාගදීපේට වැඩම කරනකොට උණහන්සේගේ ගන්දකුටිය සමීපේ හිටිය. සමිද්ධ සුමන කියන දෙවියන් සමග කිරිපලුරුක උදුරවාගන ලංකාදීපේයට වැඩම කලා. ඒකයි නාගදීපේ භාග්‍යවුතුන් වහන්සේ වැඩම කරපු. සිතුුවම්මල පවා මුතුකුඩයක් දල්වාගනන්න විලාසිං දෙවි කෙනෙක් සිටින්නේ. එදා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාාව ලංකාදේපේයට වැඩම කලාම ලංකාදීපේ කැලනිය ප්‍රදේශයේ පාලනී කරපු මනයක්දද කියන රජ්ජුරු මහෝදරග සහයට නාගදීපයටට ගිහින් ඉදලතියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩිය බව දැනගෙන අප්‍රමාණ චිත්තා ප්‍රසාදය ඇතිකරගෙන. මේ රජ්ජුරෝ කියනෝ ස්වාමීණි මම රජකම් කරන්න කැලනිය. ස්වාමීනි පලවිනි වතාව ඔබවහන්සේ වැඩම කළේ භික්‍ෂු සංග්‍යයා පිරිවරාගෙන නෙමි. දෙවැනි වතාවෙත් වැඩම කළේ භික්‍ෂු සංග්‍යයා පිරිවාරාගන නෙමි. ස්වාමීනි තුංවෙනි වරට භික්ෂු සං්‍යා පිරිවරාගන මගේ රාජධානයට වැඩම කරන සේක්වා කියල දෙවැනි වතාව මයාරාධනා කළේ. අවුරුදු අටක්විතර බුද්ධක්තය එන්ගගේයාට පස්සෙ පෙන්වත්නි, මේ නාග රජුරුව මානවක වෙස් සරගෙනගිහින් මතක් කලා ස්වාමිණනි මං මතකද. ඔබහන්සේ දෙවැනිවතාව ලංකාදේපේයට වැඩම කලාම මම ඔබහන්සේ ටාරාධනා කරනව. ඔබහන්සේ වැඩම කළේ නැත්තඇයි ස්වාමීණී භික්‍ෂු සංගයා පිරි වරාගෙන තුංගනි වතාවට ලංකාදේපේයට වැඩම කරන සේක්වා කියල දෙවැනිවතාවිත් තාරාධන කලා. නිශ්ශබ්ද වාරාධනාව භාරග භික්‍ෂු සංග්‍යා පිරිවරාගනයේ භාග්‍යෝවතුන් වහන්සේ ලංකාදේපේට වැඩම කළ. උන්වහන්සේ කැලනිය පු්්‍ය භූමි නිදහන්සේ වැඩ හිටිය. උවහන්සේ ශ්‍රීපාදස්ථාන කියන පුුණ්්‍ය භූමියයට වැඩම කරලා තියෙනවා. ඒට පස්සෙ භික්‍ෂු සංග්‍යා පිරිවරාගනය භාග්‍යවතුන් වහන්සේ මේ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ වැඩ සිටින පුුණ්්‍ය භූමියේ වැඩ ඉඳල තියෙනවා. උණහන්සේ දා වැඩ ඉන්නකොට උන්නහන්සේ සමග සාරිපපුත්ත මහරහතන් වහන්සමි පුුණ්්‍ය භූමියයට වැඩම කරල තියෙනවා. ඒ භාග්‍යෝවතුන් වහන්සේ තුංවෙනි වරට ලංකාදේපේයට වැඩම කළහම මේ පුුණ්්‍ය භූමියයට වඩිද්දී. මහනිල් මල්පෙත්තේ පැහැයිෙන් බබලන මහා මොගගල්ලාන මහරාතන් වහන්සේ මේ මළුවේ වැඩයින්දල තිබෙනවා. දිවැස්ලාබීන් අත රාග්‍රෝ, නුරුද්ද හරහතන්හන්සසිබි පුුණ්නිිභූමයට වැඩම කරලා තියෙනවා. උණහන්සේට දිවැස් ලැබුණේ පවා මේ වගේ ධාතුන් වහන්සේලා වැඩඉන්න චෛත්‍යයක උන්වහන්සේ එලිවෙනකං පහනක් දල්වාගෙන සමාපත්තිසුවෙන් ඒ චෛත්‍යය වටියට ඇවිද්ද කියයනෝ. ඒ ධාතුන් වහන්සේලා සහිත චෛත්‍යයේ සක්මන්කිරීම මයි දිවැස්ල බන්ඩ හේතුුණී කියලා තියෙනවා. තරාම් දිවැස්ලාබීන්, අතරාග්‍රවූ, අනුරුද්ධ මහරතන් වහන්සමේ පුුණ්්‍යිභූමියයට වැඩම කරල තියෙනවා. ඒ වෙනකොට පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේට අවුරුදු දාහතරයි දාහතරක් වයිස රාහුල මහරහතන් වහන්සේ මේ පුුණ්්‍ය භූමී ස්පර්ශ කරලා තියෙනවා. බගු කින්බිල ආදී මහරහතන් වහන්සේලාමේ පුුණ්්‍ය භූමියයට වැඩම කරලා තිබෙනවා. සීවලී ස්වාමින්න් වහන්සේ වැඩම කරලා තිබෙනවා. කිවිුක්ත් ගහි ැති බක්කුල මාරහතන් වහන් සමේ භූමියයට වැඩම කරල තියෙනවා. උනහන්සේලා දැනගත්තා මුල්කාලෙම දුටුගැමුණුන් නමින් රජ කෙනෙක් පහලවෙලා මේසාසිරිමත් ස්වර්ණමාලී නමින් සෑයක් ඉදි කරන බව උනහන්සල දැනගත්තා. මේ සෑය ජීවමාන බුදුරජාණන් වහන්සේවන් ජීවමාන සං්ඥාවෙන්ම වන්දනා කරන්න අවශ්‍යයි. එදායේ භාග්‍යෝතුන් වහන්සේ මහාසාලකයන දිවියපුත්‍රයාට මේ පුුණ්්‍ය භූමි අනාගත කාලේ දුටුගැමුණු නමින් රජෙක් පහළවෙලා සෑය ඉදිකරනකං ආරක්‍ෂා කරන්න කියල බාරදීලතියරෝ. මහාසාලකන දිවියපුත්‍රයා. ඉතාම් ශ්‍රද්ධාවෙන් මේ පුුණ්්‍ය භූමිය කැතකුණු කරන්න දෙන්නේ නැතුව දුටුගැමුණු නමින් රජෙක් පහල වෙනකං. උ්‍ය භූමි ආරක්ෂාකරගත්තා කියලා ධර්මීතතියනවා. ඒ භාග්‍යෝවතුන් වහන්සේ පිරිණිවම්පාන්් ිස්සර වෙලා අධිෂ්ඨාන පහක් කලා කියලා ධර්මී සඳහන් වෙනවා. භාග්‍යෝතුන් වහන්සේ කරපු අධිෂ්ඨානවලින් අවසාන අධිෂ්ඨානම මහා සය පිළිබඳවයි. උන්නහන්සේ අධිෂ්ඨාන කළා ඒ භාග්‍යවතුන් වහන්සගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත්කොට ඉදි වන, ඒ ස්වර්ණමාලී සෑයේ ධාතුන් වහන්සේලා තැම්පත් කරද්දි. උන්වහන්සේ අධිෂ්ඨාන කලාා ඉහලා අවකාසේදී ඒ භාග්‍යවතුන් වහන්සගේ බුදුරුව මැවේවා කෙල් අධිෂ්ඨාන කළාළ. ඒ වගේම ඒ මැවිෙන බුදුරුවෙන් යමා මහා පෙළහර දැකගන්නට ඒ පුුණ්්‍ය භූමියට එකතු වෙන පිරිසට අවකාසේ ලැබේවා කියලා භාග්‍යවතුන් වහන්සමි පුණ්‍ය භූමිය දිම අධිෂ්ඨාන කරලා තියෙනවා. පෙන්වත් භාග්‍යවඋතුන් අහන්සේ වැඩම කලා නැවතත් කාලයක්ගයා මේ පුුණි භූමිය ජරාජීර් නොවුණේ නෑ භාග්‍යවඋතුන් අහන්සේ පහන්සිිලක් නිවිල යනෝ වගේ උන්න්නහන්සි පිරිනිවන් පෑවා. පින්වත්නි උන්න්නහන්සේ පිරිනිවන් පෑවත් දෙව්මිනි සුන් සහිත ලෝකයා කෙරහි අනුකම්පාාවං උණහන්සේ අධිෂ්ඨාන කලාා ධාතුන් වහන්සෙල විසිරේවා කියලා. අතරින් විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහා සෑරඳුන් වහන්සේ මත වැඩඉන්නවා. ඒළඟට විශාලම ධාතුන් වහන්සේලා දෙනමයි ඒ අකුධාතුන් වහන්සේලා දෙනම මේ සෑයා සන්නේේම තූපාරාම සෑරඳුන් වහන්සේ මත වැඩ සිටිනවා. දළදාා වහන්සේලා හතර නමයි. අනෙක් සියලුම කුඩා ධාතුන් වහන්සේලා මුංපියලි ප්‍රමාණයටත් කඩ සහල් ප්‍රමාණයටත් අබෑට ප්‍රමාණයටත් කුඩා කුඩා අනු ධාතුන් වහන්සේලා විදියට ද්‍රෝණ අටකට බෙදිලගයා කියනවා. පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ ධාතුන් වහන්සේලා බෙදලදන්ට ප්‍රමවේදයක් පෙන්නොලදීලා තිබුන්න. උන්හන්සේ ධාතුන් වහන්සේලා විසිරේවා කල අධිෂ්ඨාන කළහම, සාමාන්‍ය බුදුසිරුඩ දවන්නේ සඳන්චිතකයක් මත කපුපුලුම් පටල පන්සීයකින් බුදු ශරීරයේ වෙලලා සඳුන්චිතකේක රත්තරන් දෙනක බාහලල තමයි තතාගත බුදුරජාණන් වහන් සිගිස්ශ්‍රී හරීරයේ දවන්නේ. රජවරු ගණනාවක් ඇවිල්ලා හඬා වැටුණ. අපේ තතාගත බුදුරජාණන් වහන්සේ අපට අවසාන වසේෙන්වත් කතාබහ කරන්න බැරිුුණානේද කියල විධ විදියට හඬා වැටනා. ඒ අතරින් ප්‍රධාන වෙනවා අජාශත්ත රජතුමා. විසාාල පිරිසක් සමගෑවිල්ල කඳවුරු බැඳගන කිව්වා බදුරජාණන් වහන්සිල් ලඟිම් මඇසුරු කළේ මමයි. උන්වහන්සේගේ ධාතුන්වහන් සෙලගින් භාගයක් මහම්බවිඩුවනු මටයි කියලකිව්වා. වේටදීප බ්‍රාක්්මණයක් ඇවිල්ල හෙමකිව්වා. රාමගාමී කෝලිය සිටු දරුවුණු තැවිල්ල එහමකිව්වා. මල්ල රජදරෝකකිව, භාග්‍යයෝතුන් වහන්සේ මේ නුවරට ඇවිල්ල පිරිනිවාම් පැව අපේ වාසනාවකට දෙන්න බෑකිව්වා. ඒවෙලාවි ද්‍රෝණ බමුණ මැදිහත්වෙල ධාතුන් වහන්සලා බෙදල දුන්නා. එදා ධාතුන් වහන්සේලා පින්වත්නී බෙදලදේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරීරයෙන් ශේෂවුණු ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වන්දනා කරමින් භාග්‍යෝවතුන් වහන්සේ පිරිනිවාම් පානුකොටම, ස්තූ පාටක් කිදිවුුණා කියල ධර්මී සඳහන් වෙනවාම්. පස පින්වත් මේ භාග්‍යෝතුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා බෙදපු භාජනීත් තැම්පත් කරලා ද්‍රෝණ බමුණ තුම්බ චෛත්‍යය කියල චෛත්‍යයක් කිදිි කරලා තියෙනවා. පස්සෙත් පිරිසාක් කාව ධාතුන්වහන්සල හොයාගන බෙදන්න විදි්‍යක් නෑ ධාතුන්වහන්සල බෙදලයිවරයි. ඒ වෙලාවිල්මිය අයි කල්පනා කරනවා කමක් නෑ, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දැවුණු තැන අළුටික කොයි තරම් පූජනීයද කියලා. අලුටික අරංගීම්පිින් වත්න අංගාර චේතිය නමින් චෛත්‍යයක් ඉදි කලා කියල ධර්මය සඳහන් වෙනවා. මේවිදියට චෛත්‍යය ඉදිවුණාට පස්ස මහාකාශ්‍යප මහරාතන් වහන්සේ බැලුවා අනාගත කාලි ධාතුන් වහන්සල රැකින්නෙ කොහොමද කියලා. මිත්‍යා දුෘෂ්ටික රජවුරු පහළවෙලා. සෑ විනාස කරල දාන බව දැනගෙන ස්වල්පෝ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ භාග්‍යෝතුන් වහන්සේගේ ද්‍රෝණ හතක්ම එකතු කලා. මේ මහා සෑයේ තැම්පත්ව වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අයිති වනේ රාමගාමී කෝලීය සිටු දරුවන්ටයි. එදා මහාකාශ්්‍යප මහරහතන් වහන්ස ේරදීෙන් ගිහින්. රාමගාමේ කෝලිය සිටදරුවන්ගේ සෑ ඉදිවෙලා තිබුණි ගංගානම් ගග අස්ස බඩ. ගංගානම් ගඟ මුහුදට වැටෙන තැන තමයි රාමගාමේතියෙන්. මහාකස්සපු මහරහතන් වහන් ේරදියෙන් දකිනවා විශාල නාග පිරිසක් නාග දරනක් මවාගෙන මේ සෑය කෙරෙහි සිත්පිහිටවාගෙන සිටිනෝ. එතුවට මහාකාශ්‍යප මහරතන් වහස බැලුව මොකද මේ කියලා. තකොට උහන්සේ දැක්කා ාග්‍යෝතු නාන්සේ අධිෂ්ඨාන කලා නෙව අනාගත කාලේ ලංකා දීපේ ස්වර්ණමාලී නමින් සෑයක් ඉදිවෙන බව. උන්නහන්සේ අධිෂ්ඨාන කළ ආකාරයට මනාගත කාලේ මි රාමගාමී කෝලීිය සිටුදරුවන්ට දුන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අනාගත කාලේ ස්වර්ණමාලී සෑයට වැඩම කරන්ඩයිමේ තියෙන්ෙන්නේ. ඒ නිසාඒ ද්‍රෝණය එකතු කරන්න අවශ්‍ය නෑ කියලා උන්ණහන්සේ හැරිලගිය. පින්වත්නි ද්‍රෝණ හතක් තැම්පත් කරලා විිශාල සෑයක් ඉදි කලාා. ඒ සෑ පොළොව යට වාල සංගටක කියලේ යන්ත්‍රයක් මවලා දෙවිවරු ආරක්ෂාකරා කියනවා අනාගතය ධර්මාසුවක රජු පහළ වෙනකම් කාලයක් යනකොට දේවානම් පියතිස් රජතුමාගේ යුගයාාව. රජු භාග්‍ය උතුන් වහන්සගේ ධර්මීකිරෙහි සිත පිහිටව ගත්තා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. සරණගිහින් එක දවසක් මේ ස්ථූප රාජයණන් වහන්සේ වැඩඉන්න භූමියක් දේවානම් පියතිස්ස රජතුමාට යන්ඩ ලැබෙනෝ. ලංකාදීපේයට වැඩම කළ මිහිදු මහරහතාන් වහන්සේත් මේ පුුණ්‍ය භූමියයට වැඩම කලා කියනවා. වඩිනකොට මහිඳු මහරහතන් වහන්සේ දැක්ක කියේනු අනාගත කාලේ මේ දේවානම් පියතිස්ස රජතුමාගේ මුණුපුරෙක් වන ගැමුණු කුමාරයක් පහලවෙලා මේ සා සෑයක් ඉදි කරන බව දැකලා උවහන්ස එදා උණහන්සේතෙක්ක පිටිපස්තිං තවත් රාජපුරෂය ඇල්ල තියෙනනවා. මේ රාජපුරෂයන්ගේ අතේ සපුමල් තිබිලතියනවා. විශාල සපුමල් වට්ටියයක් තියනවා දැකලා මිහිඳදු මහරහතන් වහන්සේ සපුමල් වට්ටිාතටාරගන මේ මහා සෑ ඉදිවුුණ භූමියේ මල්තික ඉහිරවලතියෙනවා. ඒ විදියට එහිරවනකොට පින්වත්නී හරියට තොටිල්ලක් වගේ මේ භූමිය කම්පාවනාා කියනවා. මේ මිහිදු මහරහතන් වහන්සේගේ ක්‍රියාව දැකලා හරීමම පුදුමයට පත්තුනා කියනවා දේවානම්පියතිස රජතුමාක්. ඇවිල වන්දනා කර ලැවකෙනෝ ස්වාමිණ හරී පුදුමයි. මහපොලෝ කම්පාවෙනවා ස්වාමීණි ඔබවහන්සේ මේ සපුමල් ලිහනකොට මේ මහපොලෝ තැතිගන්නවා ස්වාමීණි මොකද මේේ කියලැහවා. මිහිදු මහරහතන් වහන්සේදා මතක් කරලතියෙනවා මහරජ අනාගත කාලෙ මේ පුුණ්්‍යභූමේ මහ සෑයක් ඉදිවෙනවා ස්වර්ණමාලී නමින් ජීවමාන බුදුරජාණන් වහන්සේවන් ද්‍රෝණයක් ධතුන් වහන්සෙල්ල තැන්පත් කරලයේ මහ සෑ ඉදිවෙන්නේ ඒ අයිමි මහා පෙළහර මහපොලෝ පවාත් ඇැති ගන්නවා කියනවා ඒ කාරණි ඇහුවහම දේවානම් පියතිස්ස රජතුමාට හිතුන කියනවා ඒ සෑ ඉදි කරන්න දේවානම් පියතිස්ස රජතුමාට සෑ ඉදි කරන්න හිත්තල වන්දනා කරල ඇහව කියනො ස්වාමීණි මම ඉදි කරන්න ඒ සෑය කියලා මිඳදු මහරහතන් වහන්සිේ මතක් කරනෝ මහරජ ඔබට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. විශාල වැඩගොඩක් ඔබට කරන්න තියෙනවා ඔබ ඒකට කලබල වෙඩුවෝන්න. ඔබේමමුණපුුරෙක් කනාගත කාලයේ පහලවෙලා ඒසා අසිරිමත් සෑය දෙව් මිනිසුන්ගේ වන්දනාව පිණිස ඉදිකරනවා කියලෙදා මතක් කරල තියෙනවා. තිං ේවානම්පේති රජරු අප්‍රමාණව සතුටු වෙනවා ස්වාමීනි ම ඉදි කලාම මොකද මගේ මුණපුුරෙක් ඉදි කලාම මොකද කියල අප්‍රමාණෝ සතුටු වෙලාතියනවා. පින්වත්න දුට ගැමුණු රජතුමා කියල කියනෙ බොහෝම මහන්සිවෙලාමි රට එක්සේ සත්කරපුු රජික්. තිං මේ යුද්ධ ඉවර කරලා මේ ප්‍රදේශයට දුටුගැමුණු රජතුමා එන්නේ කාරණා දෙකක් හිතේතියාගන. එකක් තමයි ඒ වෙනකොට මේ මහමිවුුණා උයනේ වැඩහිටියා භාග්‍යෝතුන් වහන්සේගේ අකුදාාතුන් වහන්සේලා තැම්පත්කොට ඉදිවුන තූපාරාමය. ඒවගේම භාග්‍යෝතුන් වහන්සේ පිටදුන්න ජයස්්‍රී හා බෝධිය වැඩහිටිය. ති මේ දෙක ආරක්ෂා කරන්න කියලා තමයි දුටු ගැමුණු රජතුමා මෙහාට එන්නේ. මොක දේවෙනකොට එලාර පාලනය යට තේ තමයි මිහිතිබුුණි. ඉතිංඒතුමා ඇවිල්ල හරීමම ශ්‍රද්ධාවන් ගෞතම බුද්ධ ශාස්සනය කරේ සිත්පිහිට වාගන මේ පුුණ්්‍යභූ මේ රැකගණ්ඩෝන කියලා ඉතාම් ශ්‍රද්ධහා හැඟීමෙන් අදහසක් ඇතිකරගෙන යුද්ධ කළලා. පසේ යුද්ධ කරලා ඉවරුවුණහම දැනගත්තාත් ස්වාමීන් වහන්සලලා හරයට මේ යුද්ධේ ජයගණ්ඩ උදව් කලා කියලා. එක්තරා දිනේක සවස්කාලේ මහරහතන් වහන්සේලා ළඟ ටෑවිල්ලා. දුටු ගැමුණු රජතුමාගේ නො ස්වාමීණී. ඔබවහන් සේලාමී යුද්ධෙ නිසා හරීයට පීඩාවට පත්තෙන් නැති. ස්වාමීනි මේ යුද්ධෙ නිසා ඔබෝහන් සේලාට හරියට පොහොය විනේ කර්ම කරගණඩ බැරිවඩ ඇති. ස්වාමීනයේ නිසා ඔබෝහන් සේලාට විනේකර්ම කිරීම පිණිස මම පොහොයගයක් ඉදි කරනවා දිවිය ප්‍රාශසාදයක් වගේ කියලා මතක් කලා. දිවිය මාලිගයක් බඳු ඉතාම පෞරානිික තේජවන්ත ලීලාවින්, මේ පුුණ්්‍ය භූමිය ආලෝකමත් කරමින් වැඩ හිටිය උන්නහන්සේලාගේ තේජස පැතිරවුුණ ලෝවා මහාපායේදවුණේ සංඝයා කරේ සිත්පිහිටවාගෙන හිටිය මෙතුම බැලුවා අන මට සංගයාට නොදී මොකුත් වලදාන්න බැරි වනාවත්ද කියල කල්පනා කරලා බලනකොට දැක්කා යුද භූමියට යනකොට එක්තරා දිනේක යම් වූ ආහාරයක් භික්‍ෂු සංඝයාට දෙනි නැතුූ වාලඳලාතියෙනවා ඒක සිහිකරලා තමයි පින්වත්නේ මිරිස්ස වැටිය සෑ ඉදි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ිය ශාස්නයේ අතීතේ ඉඳලම උන්නහන්සේ දැනගත්ත මේ සෑ ඉදිකිරීමේ ලකුණු පහලවෙනවා. ජයස්්‍රීීම හා බෝධිරාජයණන් වහන්සේට සුවිශේෂ වූ බෝධි පූජාවක්තියලා යනකොට එක්තරා දිනක මේ පුුණ්්‍ය භූමියෙන් යන්ඩ ලැබෙනවා. එතකොට දකිනොබ එදා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශාසනය කරේ සිත්්පිටවා ගත්ත දෙවන පෑතිස් රජතුමා මේ පුණ්්‍යභූමී මහසෑ ඉදිවෙන බව දැනගන ගල්කුලක සටහන් කලා අනාගත කාලේ දුට්ටගැමුණු රජු ද්‍රෝණයක් ධාතුන්වහන්සෙල තැන්පත් කරලා මේසා සෑයක් ඉදි කරන බව ගල්කොලක සටහන් කරලා තියෙනවා දැක්ක. මේක දැකලා රජතුමාට හරිම ශ්‍රක්්ධහාව කැතිව වුණා. මම ගැන නේද මේ කියලා තිෙන්නේ කියලා අප්‍රමානව ශ්‍රද්ධාවක් ඇතිවුුණා. රජුරුවන්ගේ හිතේ හරම කම්පාවක්තියෙනවා. මේ යුද්ධ නිසා මම හරීයට අපසල් කරගත් අද දන්නේිනෑ. සමූල ගාතන කරන්න වනාා කියලා තැතිගත්ත අප්‍රමාණුව කම්පා සහගත සිතුවිල්ලක්කාවට පස්සේ. මේ සිතුවිල්ල මහරහතන් වහන්සේලා දැකලා. මහරජ ඔබතුමාට මේවිදිී අදහසක් ඇතිවුුණා නේද. එහෙමයි ස්වාමී නිමගේ හිත තැතිගන්නවා. මේ යුද්ධෙ නිසා මම අකුසල් කරගත්තායි කියෙල මගේ හිත තැතිගන්නවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සල මතක් කලා මහරජ තැතිගන්න එපා. අනාගත කාලයේ මේ මහාබද්‍ර කල්පේ අවසාන වරට පහල වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ආරිය ශාස්සනය තුළ. අග්‍රස්්‍රාවකයන් වහන්සේ නමක්වීමේ කුසලේ ඔබතුමාට තියෙනවා. මේ අකුසලේ විපාක දෙන්න කාලයක් නෑඒ වගේ මොබතුමාට අප්‍රමානව කුසල් වඩාගන්න පුළුවනි කියලා මතක් කලා. මේ විදියට මතක් කරලා මහසෑ ඉදි කරන්න පටන්ගත්තා. දීර්ග විස්තරයක් තිබුනත් එස්සියලු කාරණක් කියන්න බැරිවුනත්. වැදගත් වැදගත් කාරණයි කියල හිතන කාරණ කපයක් විතරක්සිහි තබාගන අප මේ වන්දනාවසිදු කරමු මේ පුුණ්්‍යභූමියයේ මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සල වැඩයින්න මේ අපිඉදිරියේ තේදවන්ත ලීලාවිං පලින්ග බබුලක් වගේ සඳ මඩලක් වගේ බලන ඒ ගෞතම බුදුරජාණන් වහන්සගේ ආරිය ශාසනයට දායාද වනමී අසිරිමත් සෑරඳුන් වහන්සේ දෙවියන්ගේ අනුහසින්ම ඉදි වනේ මහරහතන් වහන්සේලා හරියට උපකාර කරමින් පින්වත්නී මේ සෑයිද වුණේ. මේක දෙවියන්ගේත් මිනිසුන්ගේත් ආස් චර්යවත්තුූ නිර්මාණයක් ඒ නිසා පින්වත්නී සිත පහදෝගන්න මේ මහසෑයි අනුහත්සමුළු ලෝකේ පුරාම විහිදෙනවා. මේසා ආසිරිමත් සෑයක් ලෝකෙ කොහෙවත් ඇත්තේ නෑ. දෙවියෝොත් ත අප ප්‍රමාණම සද්ධහාවෙන් තුන්තිස්පෑය පුරාවටම වන්දනා කරනවා පින්වත්නි මේ අසිරිමත් සෑය. මේ සෑ ඉදි කරන අදහස රජතුමාට එනකොට රජුරුව බැලුවා යුද්ධ කරලා හරීම පීඩාවට පත්වල මිනිස්ු වින්නේ. මිනිස්සු තවත් පීඩාවට පත් නොවෙන විදියට කොහොමද මේ සෑ ඉදිකරන්නේ කෙල් අද කරනකොට දෙවිවරු දැක් අරජජුරුවන්ගේ අදහස. ජරුවන්ගේ අදහස දෙකලප විශ්වකර්ම දිවිය පුත්‍රයම මේ සෑයිට අදාල සියලු ගඩුල් මැව්ව කියනවා. ඒ වගේ මේ සෑට අයත් තබ තබ විටික් ැව්ුණ කියනවා. එතකොට ඒවා අමුතුුවයිෙන් මහන්ස වෙලා කැප කරලා කරබදයක්නමේ දැ ශ්‍රත්්ධාව නැතිකෙනෙකුටනම් මේම පිගන්ඩ මා රුවේී. ශ්‍රද්ධාාවවිං භාග්‍යවතුන් වහන්සේ සාරණගිය කෙනෙකුට මේ කාරණා ඒ කාන්ත වසියෙන් විශ්වාසයි. භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිවන මේේ සැයි ඊසාන දිගින් මුතු මැවිලතිබන කේනෝ. රිදිීගමින් රිදිී මැවිල් ලතිබුන කේරෝ. මේ විදියට පින්වත්නිමේ සෑට අවශ්‍ය සියලූම දේවල් මැවුන කියනවා. තිං රජුරුව නහන්ඩ ලැබෙනවා. ැින් තැන තැනින් තැන රන් විදිී මුතු මැනි ගඩොල් පහල වෙලා කියලා. රජුරු එදාම ගිහින්ම් බලලම මේ සෑ ඉදිකරන්න කල්පනා කරනවා. පින්වත්නී වෙසක් පෝය දවස මේ සෑයි භූමිය සුද්ද කලා. අඩි දහයක් විතර ගැඹුරට මේ භූමිය හාරල තියනවා. සමහරවිට දවසක් දෙකින් මේ භූමිය හාර ඉවරන්න ඇති මොකද රජරුවන් දසමහයෝදයොත් හිටිය. යෝදයන්ටත් තව දහ දෙනා බැගින් විශල යෝධ පිරිසක් ඉදල තියෙනවා. එතවට මේ යෝදයව සියලු දෙනාම එකතු වෙලා අඩි ධයක් විතර ගැඹුරටට මේ සෑය ඉදිවෙලා තියන භූමිය හාරලාතියෙනවා. හිට පස්සේ මේක පස් සයින් කරලා මේ භූමේ ගල් අතුරලතියෙනවා. ගල් අතුර නවනීත කියන මැටි අතුරලතියනවා. මේ මැටි අතුරල තවත්තේ මැටි උඩින්ග ගල් තට්ටුවක් අතුරලාතියෙනවා. කුරුදු පාශාන කියල විශේෂ පාචානයක් මේ සෑට යටටින් අතුරලා තියෙනවා. ඒවගේම පින්වත්නී විශාල යකඩ දැලක් අතුරලා යකඩ දැල උඩි අඩියක් විතර ආසන්න වූ තඹ පතුරක් මේ භූමිය පුරාම අතුරනවා. අතුරල භාග්‍යෝතුන් වහන්සේගේ ආර්ිය ශාස්සනයේ මේ ඉදිවුන සෑයේ ආරම්භ කවස්ථාව ඇති වුණ. ඊට උඩින් තවත් විදී පතුරක් අතුරලා තියෙනවා. මේ විදියට කාලයක් යනකොට මාස්ස දෙකකින් විතර සියලු වැඩ ඉවර වෙනකොට. ඔන් ඇසල පෝයාාව. ඇසල පෝයට මුල් ගලතියන්න කල්පනා කලා. මොකද හැමෝට මාසාාවක්ති නො මේ සෑ ඉදිවෙනවා බලන්න. මි මහපොලෝ පවා බලාපොරොත්තු වෙනවා මේ සාසිරි මත් සෑයක් ඉදිවේවි කියලා.මී මහපොලෝ පවා උපකාර කරලා තියෙනවා. දස දහස් ගණනින් දිවියතල කම්පාකරවමින් මේ සෑ ඉදිකිරීමේද උපකාර කරලතේරෝ. පின்වත්න ඇසල පෝට මුල්ගලතියන්න ලෑස්ති වෙනකොට මේ භූමි හරීම ලස්සනට සරසල පුண்කලා සිදිි කරලා. දියමල් ගොඩමල්වලින් පුண் කලා සරසලප ලද පස්මල් මේ පුුණ්‍ය භූමිය පුරාම ඉහලා. රජ්ජුරුව එන මාර්ගේ දිගේට කෙසල් තොරංවලින් තොරා නිදි කරලා කොඩිකනු මේ භூමි වටේට. කොළපාට උනගත්ස්වලින් හිටවල තිබුණ කියරු. කොළපාට උනගස්වලින් කොඩිකණු හිටවලා භාග්‍යෝතුන් වහන්සේගේ රශ්මිධාරාවේ හැඩේට වර්ණවත්වෙන විදියට මේ භූමිය පුරාම වටේට කොඩිකණු ඉන්දුව කියනවා. මේ භූමියට මුල් ගලතියන්න රජ්ජුරෝ විශල් පෙරහැරකින් දුටුගැමනුණු රජතුමා හරීම ශ්‍රද්ධාවන් මේ භූමියට එනව කියරු. අනූහාය කෝටියක් මහරතන් වහන්සේ යිදාමී පුුණ්්‍ය භූමියයට වැඩම කලා කියරු. එදා තමයි බාලතියෙන් අර වී පැදුරක් වේළගණ්ඩ බැරිතරං රහතන් වහන්සේලා ඉහ ලහසිේ වැඩියා කියලා ඒ සඳහන්වෙන්න මේ මුල්ගලතියෙන අවස්ථාවට වැඩම කරපු රහතන් වහන්සේලා. විශාල ප්‍රදේශවලින් රහතන් වහන්සල වැඩම කරලා තිේරවා. කාස්මීරෙෙන් හැටදාහක් විතර මහරහතන් වහන්සෙලා එරදිියෙන් මේ පුුණ්්‍ය භූමිය ඉහලාවකාසේ වැඩහිටියකේරෝ. රජතුමා ඇවිල්ල මේ පුුණ්්‍ය භූමියට එකතු වෙලා. මේ පුුණ්්‍ය භූමිය වටේට නාටිකාංගනාව නර්ථන යදෙද්දී මුල් ගලතයන්ඩ් සියලු කටේතු සූදානම්මුණ. රජුරුව මේ භූමිය දැම් මනින්ඩ ලැස්ති වෙනවා. මේ මහ සෑයේ හරියටම මැද. මේ ඉහල කොත්වහන්සේ ඉඳල බැලුවහම හරයටම මැද එදා ගැමුණු රජතුමා රත්තරණින් කනුවක් හෙටවලා රිදිීහුයකින් රිදීනූල ඇදලා මේ පුුණ්්‍යභූමිය සෑයට සීමාවල් ලපුුණු කලා කියනවා. මීට වඩා විශාල සීමාවක් එදා දුට ගැමුණු රජුරු ලපුණු කරනවා. එතකොඩ පින්වත්නිේ රහතන් වහන්සේලා අතර ඉන්නවා සිද්ධාර්ථ කියල මහරහතන් වහන්සේ නම. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ දකිනවා රජතුමාට මේ සා සෑයත්නං ඉදි කරගන්න බෑ ඒ වගේම මේ සෑයට යම් දවසක හානියක් වුුණොත් ප්‍රතිසාංස්කරනය කරන්නඩත් ලේසිනෑ ඒ නිසා මම සීමාව ලකුණු කරන්්ඩෝන කියලා රජුරෝන්න කිව මහරජ ඔහොම නවතින්න කිව්වා. රර පැත්තැරිල ැලුවවා. එතකොට ස්වාමීන් වහන්සේ නමක් වැඩයිඩෝ. රජජුරුවන්ට හිතවත් ස්වාමීන් වහන්සේලක්කොවස් මහරජ ඔය සිද්ධාර්ථ මහරහතන් වහන්සේ ආනුභාව සම්පන් ශවාමීන් වහන්සේ නමක්. ඒනිසා උණහන්සේ කියන එකක් කරන්න කිවවා. සිද්ධාර්ථ මහරහතන් වහන්ස කියනවා මහරජ මම සීමාව ලපුුණු කරන්න. මගේ පාසටහන් යන තැනින් පාසටහන් කැපිල යන විදියට මේ මහා සෑයේ සීමාව ලකුණු කරන්න කියලතියෙනවා. එදා උන්වහන්සේ පාදම ප්‍රදේශේතියන සීමාව උන්න්නහන්සේ වැඩිය සීමමාවේ තමයි පෑ ඉදි වෙලාතිෙන්. උණහන්සේ සමාපත්තියෙන් නැගඉඳල මේ සෑවටේට සක්බන් කලා. සාක්මන් කරනකොට උන්වහන්සේගේ පා සටහන් කැපිල අනවිදියට මේ සීමාව ලපුුණු කලා. රජුරුවන්ට හරීම සතුටුයි. මොකද මහරාතන් වහන්සේලා හරයට මේ සඳහා උපකාර කරනවා. මේ මුල්ගලතියෙන අවස්ථාව මුල්ගල තියලා තියනෙ මහරජුරුවනිිමි ඇමතිවරේ. ඇමතිවරෙක් මුල්ගලතියනකොට මැටි අනල තියෙන්නේි මහරහතන් වහන්සේලා. මැටි අනලතියන්නේ පිරිත් පැන් ඉහමින් මුල්ගලතියන් මැටි අනලතියෙන් න්නේෙත් මහරහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කලෙත් මහරහතන් වහන්සේලා පින්වත් නී අතර මැටි තබලතියෙන්න්නේත් මහරහතන් වහන්සේලා. බලන්ඩ රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ලෝකේ මේසා සෑයක්න කිසි තැනක නැතු. ඇති ඒකයි මේ මහා සැයිට ඇවිල්ල කවරුහරි කෙනෙක්ි. නල ස්පර්ස කරලා ජීවමාන සංඥාවං බුදුරජාණන් වහන්සේට වඳිනවා වගේ වන්දනා කළොතුන් එයාට අප්‍රමානව කුසල් සිත් පුරාගන්න අවස්ථාව ලැබෙනෝ. උන්හන්සේලාට දන්දෙන්ට මේ සෑ ඉදිවෙලා අවසාන වෙනකං රජ්ජුරෝ තේරණය කරනවා. රජ්ජුරුව එහම තේරණේ කළාද මහරහතන් වහන්සේලා එකට එකඟ වෙන්නේි නෑ. අනූහාය කෝටයක් මහරහතන් වහන්සේලාට දහට තැනකදී දින ගණනාවක් එක දිගට දන්දී ලතියනවා. දුටුණ රජ්ුරුවෝ කොයි තරං පුුණ්්‍යවන්ත රාජෙක්. මේ මහරජතුමා අප්‍රමාණව කුසල් දහම් සිදුකරගනිමින් සෑයට මුල් ගලතියල සෑයිදි කරන්න පටන්ගත්තා. සෑයට අදාල පෙදරේරුවෝ පවා තෝර ගනිද්දී විශ්වකාර්ම දිව්‍ය පුත්‍රය උදව කරලාතියෙනවා. විශාල බාසුන්නහෙලා ප්‍රමාණයක් මේ සෑ ඉදිකරන්න ඇවිල්ල තියෙනවා. හැමූ මැවිල්ල කියද්දි රජුරු හනෝ ඔයාගේ සැලැස්ම මකක්ද කියලා කියලා. එක්තනාා තරුණ පෙදරේරුවෙක් රජ්ජුරුව ළඟ ටැවිල්ලා මතක් කරනෝ මම සෑ ඉදිකරන්නන් කියලා. මේ පෙදරේරුවට විශස්්වකර්ම දිවිය පුත්‍රයාගේ බැල්ම තිබුණ කේනවා. විශ්වකර්මදිවිය පුත්‍රය ආදත් මේ කහගනීදල සතුටු වෙන ඇති. මම ඉතාම ශ්‍රද්ධාවෙන් ඉදිකරපු. ඒ සෑ ආබියස ඉඳලා ආදත්මී පිරිස මම ගැන සිහිකරනවානේ ද කියලා විශ්වකර්ම දිවිය පුත්‍රයා සතුටු වෙනවා ඇති පින්වාත්නි. ඒ වෙලාවෙේ ඇහුවක් කොහොමද සෑ ඉදි කරන්න. මම් මැටි සසාකස්තරගන්න මෙන්න මෙිහෙ මයිකිවවා. සියක් දෙෙනෙක්ගෙන් හාරලා ගන්න මැටිවලිං ඒ මැටි වංගෙඩියට දාලා කොටලා බොරලු අයින් කරලා. මිරිස් ගලයේ අම්බර ඒ අම්ඹරලා ගන්න පස්සොල ප්‍රමාණයෙන් තමයි සෑයි ඉදි කරන්නේ. එතකොට රජුරෝකවා හා එක හරි හොඳයි. මකද එහෙ ඉදි කලාම මේ වල් හැදෙන්න. එට පස් රජුරෝ සතුටුණ. ඊට පස් රජුරු ඇහව හැඩේ කොහොමද කියලා. එතකෝට කිව්වා මේ වතුර භාජනයක් ෙනාව අතුර භාජනයක් ගෙනනලා ඒවෙලා පම විස්වකර්ම දිවිය පුත්‍රයාගේ බැල්ම තිබිලතියරෙන. ඒ විස්වරම දිය ත්‍රයාගේ ැල්මට මේ බාසුනැහේ තට්ටු කරනු අර භාජනයේ. භාජනයට තට්ටු කරනකොට උඩින් දිය බුබුලක් මතුුණ. පෙන්නලක්වා ස්වාමීන මේ විදියට තමයි සෑදි කරනන්න කියලා. රජරනන් හරි සතුට මකද රජරු දගලතියන්නේ මේ සමීපේ තියන තේජවන්ත ලීලාවෙන් බබලන පුණ්්‍යභූමියයේ මහමි වුනාා උයනේම සමීපේ වැඩසිටින තු පාරාම් සෑරඳන් වහන්සේ විතරයි දැලතිබුණු. පාරාම සෑය වී ගොඩක් වගේ ඉදි කර ලාතිය. එතට මේ විදිී අදහසක් ගැරන්ති යන විදිහ බලන්න විශ්වකරම දිවිය පුත්‍රයා උදව කර තිේෙනවා. එදා මේ මහ සෑ් ඉදිවෙන ලකුණු පහලවෙලා ඉදිවීම ආරම්භ වෙනකොට මේ හැඩේට රජුරු අප්‍රමාණව කැමැති වුණු අප මේ සෑ ඉදිවෙලා ඉවර වෙනකම්ම අර පෙදරේරුට විශ්වකරම දිවිය පුත්‍රයාගේ බැල්ම තිබුණ කියනවා. බලන්න දෙවිවරු ඒසා ఉපකාර කරල තියනවා මේ සෑ ඉදි රදදి. දෙවිවර ගඩල් ගෙනල්ල මේ හతර ුණ ති. ද ගඩල් දුරන තින. ගඩල් ගේ మరు. විසාా ගඩල් ප්‍රరණයක් සෑට අవශ్చයි. දෙවරු දිනදාට අ්‍ය ගඩොල් ටික ගෙනල්ల ආසන්න దොරතු ಾ್రిිය తල යන. මේ විදියට තිල මේ සෑ ඉදි වෙන්න පටంගත්త. පාද මහරිය මේ பேశ වලలు හරయ. ජරුවෝ ඉදි කරලා ඉවර වෙනකොට පහුවනිද ආය ගිලා බහිනවා. රජරුව ආයෙත් ඉදි කරනවා. එතකොට ආයෙත් ගිලා බහිනෝ. මේ විදියට පින්වක්නි නව වතාවක් ඔය ඔබට පේන පේසාවලලු හරිිය ගිලා බැස්ස කියනවා. රජජුරුව පසු බැස්ස කියනවා අනේ මම මේ කරන පිංක මැයි මට හරියට කරගන්න බැරි. රජ්ජරුවන්ගේ හිත සසල වුණ. රජ්ජුරුවන්ගේ හිත කඩාවැටුණ. අනේ මේසා සෑයක් ඉදි කරන මට මොකද මේ වෙන්නේ කියලා රජුරුව කඩා වැටෙද්දී. මහරහතන් වහන්සෙලා කීපනමක් කැවිල්ලා රජ්ජුරුවන්ටකිනො මහරජ හිත කම්පාාවුණනා නීද. එහෙමයි ස්වාමීණි නව වතාවක් පේසාාවල්ලලු ඉදි කරනකොට කඩාගෙන කොලෝට ගිල අබහිනවා. ස්වාමීනනි මොකද මේේ කියල හවා. එතකොට මේ රහතන් වහන්සේලා කිය නො මහරජ ඒක කරන්න අපි. අපේ ආනුභාවිං එරුදියෙන් තමයි ඒක කරන්නේ. ස්වාමීනිම් මොකදේකේ ලැහවා. මහරජානාගතයට අවුරුදු පන්දාහක් මේ සෑය පවතිින්ඩෝන. අවුරුදු පන්දාහක් සෑ පවතිින්්ඩෝ අවශ්‍ය නම් මේකෙ අත්තිවාරමි ඉතාම ශක්තිමත් පෙන්ඩඕන ඒකයි අපි එහෙම කරන්නේ. මහ රජ දැන් හොඳටම සැෑ අත්තිවාරම ශක්තිමාත්නිම. දැන් ඔබේ හිතේ හැටියට සෑ ඉදිකරන්න කියලෙ දා මතක් කරලා තිේරවා. එෙදා ඉඳල තමයි මේ සෑ ඉදිකිරීම ආරම්භ වෙන්නේ. ආරම්භ වෙනකොඩ තාම කෙටිකාලේකං පේසාවලු ඉදි කරලා. මේ ඔබ ඉදිරියේ සඳ මඩලක් වගේ හිත පහන් කරවමින් වැඩ සිටින මේ ධාතු ගර්භය ඉදි කරන්න පටන්ගත්තා. ධාතු ගර්භය ඉදිකරද්දී උතුරුකුරු දිවයිනේ මේගවරණ පාශාන හයක් සාමනීර මහරහතන් වහන්සේලා ගිෙනල්ලා. මේ සෑඒ යටටිින් තැම්පත් කරලා තියෙනවා.ඒවයි තාම විසාාලයි. ඒ මේගවර්ණ පාසානයක් බිමට අත්තුරලා තවත් මේගවර්ණ පාසාන හතරක් වට තියෙන එතකොට සමචාතු රස්ශ්‍රයක් හැඩේට තමයි මේ ගර්බය මැඳතියෙන්. එතකො එහෙම තියල තවත් ඒ මේගවරණ පාසානයක් මේ අයිනකින් හේතු කරලා තිබ්බක් කියනවා කාටවත් පේෙන් නැතු. එතුකට බලන්න මහරහතාන් වහන්සේලා තමයි ධාතු ගර්බය මැද ඒ මේගවරණ පාසානවලින් ධාතු ගර්බේ මැද ධාතුන් වහන්සේලා තැම්පත් කරඩ සුදු සුස්ථානය සකස් කරලා තියෙත් තුරුන් ව අහන්සේ ේකට හරියට උපකාර කරලා තියනවා. එහෙම ඉදි කරලා ඒ සමජාතුරස්්්‍රය හැඩේ තියෙන. ඒ ධාතු ගර්බය මධ්‍යිය මැනිකොබ්බවලයි තාම රමණිය වූ බෝධින් වහන්සේ නමක් සකස්කරා කියනවා. ඒ බෝධන් වහන්සේ නීලවර්ණයම් බබලන රශ්මිධාරාවකින් යුක්තව මැනික්වලින් සකස්කරා කියනවා. ඊට පස්සිප්තන භාග්‍යෝතුන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මැනිකොඔබ්බවල. උහන්සේලගේ නේත්‍රා සඟලට නිල්මානිිකයොදලා. බුද්ධ ප්‍රतिමා වහන්සේ නමක් මේ සැෑ මධ්‍යියඒ පින්වක්නී වැඩසිටිනෝ. ඒ භාග්‍යෝතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට උන්නහන්සේට මාර පරාජය සිදවිච්ච සිදුවීම අබල ප්‍රතිමා තැන්පත් කරලා තියෙනවා. ධාතුන් වහන්සේලා බෙදල දුන්න ද්‍රණ ගර්ජනාව ප්‍රතිමාවලට දිරිපත් කරලා තියෙනවා. ඒ භාග්‍යෝතු උන් වහන්සේ පටාචාරාවගේ හිත සදාකාලිකවම නිවන විදय ප්‍රතිමා යිදි කරලා තියෙනවා. කියසා ගෝතමි අභහොයාග නැවිල්ලා. මරණය හැමෝට මතවනල තියන බවතේරුංගත්ත ප්‍රතිමාමේ සෑයි ගර්බේ තැන්පත් කරලා තියෙනවා. පින්වුවත්නී ජාතක පොතේ තියන සියලු ජාතක කතා ප්‍රතිමාවල්ට ඉදි කරල මේ සෑ අභ්‍යන්තරයේ තැන්පත් කරල තියෙනවා. සියල් ලාම්ඹල තියෙනෝ. මේසා අසිරිමත් සෑයක් අප හැමදිනාටම වන්දනා කරගන්ඩ ලැබීම. මහත්සේ ලාබයක් කොට සලකණ්ඩ අවශ්‍යයි. මේ විදියට ධාතු ගර්බය ඉදිවෙලා ධාතු නිධන් කරන අවස්ථාවාව. එතකොට ධාතුන් වහන්සේලා නිධන් කරන අවස්ථාවනකොට ආය ඇැසල පෝය උදාවුණා. ඇසල පෝයට තමයි මේ ධාතු ගර්බභේ මධ්‍යයේ ධාතුන්වහන්සේලා තැම්පත් කරලා තියෙන්ද. ඇසල පෝයට ධාතුන් වහන්සේලා ඉදිකරන්නඩ අන්ඩ බෙර ගහලා, න් වහන්සේලා තැම්පත් කරන්නඩ මුළු රට පුරාම පණිවිඩි ඇව්වා මහා සෑයේ ධාතුඋන්වහන්සේලා තැම්පත් කරනවා.වැඳ බලාගණ්ඩ පිරිස පැමිණිත්වා කෙලාන්ට බෙරගහල පනිිවිඩකාරයෝ හතර දෙසින් යැව්වා. යව්වත් ධාඋන්වහන්සේලා කොහෙද කියලා දන්නේ නෑ. ඒ වෙනකොට කොහේ ධාතුන්වහන්සල වැඩ ඉන්නවාද කියලා මේ අයට තේරුමක් නෑ. ඊට ඉස්සල්ල දවසේ මහරහතාන් වහන්සේලා ළඟට දුට ගැමුණු රජුරු ඇවිලකේනො ස්වාමීණි මහසෑයට ධාතුන් වහන්සේලා හෙට තැන්පත් කරන. බහන්සෙල ධාතුන් වහන්සේල වැඩම කරන පිළිවෙලා ගැන හොයල බලන්න්නකිව. ඒවෙලාවි මහරහතන් වහන්සේලා බැලුවක් කෞද්ද මේකට සුදුසු කියලා. ඒ වෙනකොට ම ඔබට මුලින්ම කිවවන රාමගාමී, ගංගානම් ගංගාසබඩ. සෑයක් ඉදිවුුණා ද්‍රෝණයක් ධාතුන් වහන්සල තැන්පත් කර කියලා. ඒ සෑයේ තැන්පත්වුණන ධාතුන් වහන්සල මහා වර්සාාවක් කැවිල්ල ගංවතුරක් කැවිල්ල ධාතු පරඩුව ගාගෙන යනවා ගංග. ගහගෙන යනකොට නාග දෙවවරු මේක දැක්කමොකද නාග දෙවරු ජලය ඇසුරු කරගෙන වැඩියෙන් වැඩීමි. එක පාරම දිව්‍ය තලයෙන් අතුරු දහන් වෙලා නාග භවනි පෙන ඉදලක් නාග රජ්ජුරු අන්නෙකවා හරීමම පුදුමයි. ලස්සන ආලෝකයක් විහිදන කරඩුුවක්්පාවෙනවා. ඉක්මනින් ඇවිල් ලගිහිං ඉතාම් අලංකාර වද්ධාතු මන්දිිරයක් නාගලෝකේදි කරලා. අප්‍රමානව ශ්‍රද්ධාවිං වනා කරමින් වැඩயின்න්නවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා දැක්කා ද්‍රෝණ බමුණ අධාතුන් වහන්සලා බෙදල දෙද්දී රාමගාමීයට වැඩම කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සල මහසෑයේ තැන්පත් කිරීම පිණිස ආනුභාව සම්පන්නව වැඩ සිටිනවා. ඒ වෙලාවෙ මකට කෞද්ද යවන්ඩ සුදුසු කියල කල්පනා කරලා බැලවා. එතකොට දැක්ක අවුරුදු දාසයක් වය සැති සෝනුත්තට මහරහතන් වහන්සේ පෙරුම් පුරාගනයනවා. මේ මහසෑයි් ධාතුන් වහන්සේලා වැඩම කරන්ට. එක වෙලාව පපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශාසනයේ නන්දුත්තර කියල මානවකයෙක් වෙලා සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩඉන්නවා. නන්දුුත්තර මානවකය වෙලා ඉන්නකොට එක දවසක් බද්ධජී කියන මහරහතන් වහන්සේ ගංගාව අභ්‍යන්තරයේ තිබ මහා පනාාද කියන ප්‍රාසාදේ නියපිටිින් ඉහල අහසට ඇරගෙන ඇවිල්ලා. එකකාර්තකින් දිවියලෝකයේ ඉදිවන සිලුමිනි සෑයත් අනිත් අතිම් බ්‍රහ්මලෝකයේ ඉදිුණු සලුමිනිස් සෑයත් ැරගනැවිල මහා එරදියක් පෑව කියනවා. ඒ වෙලාවෙ කල්පනා කලා කියනවා අනේ මටත් පුළුවන්නං ඒ ධාතුන් වහන්සල වැඩයින්න තැනකින් ධාතුන් වහන්සලා වැඩමකරන්නට එරදිියයෙන් කොයි තරං ලාබයක්ද කියලා. අපේ ගෞතම බුදුරජාණන් වහන් සීදිරිය ප්‍රාර්ථනා කරගෙනාව. එදා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මතක් කලා නන්දුුත්තර කියන මානවකයට මානවකය ඔබගේ අදහසේ කාන්ත වසයෙන් ෂ්ට වෙනවා අනාගත කාලයේ මහසෑයිදි වෙනකොටේ සෑයිට් ධාතුන් වහන්සෙල ගැනීමේ ආනුභාවිතයෙන් ඔබටයි කියල එදා විවරණයක් දුන්න කියේරවා.ම මාරාතන් වහන්සේලා දැක්ක මහසෑයිට් ධාතුන් වහන්සේල ගේනවනං සෝනුත්තර මහරාතන් වහන්සේ තමයි සුදුසුදු. සෝනුත්තර මහරහතාන් වහන්සේට මතක් කලාා ආයුෂ්මතුන් වහන් සෝබෝහන්සේ තමයි නාග භාවනින් ධාතුන් වහන්සල ගේන්ඩ පින්කරලා තියෙන්නේෙ. ඔබවහන්සේ මැදිහත් පෙන්න්න කිව්වාහම තලපතල මළුවෙන් අතුරු දහංවෙලා නාග භාවනී පෙනී හිටියා. මන්ජේරික කියන නාවිමනීප් නාග රජුළඟට ගිහින් කිව්වා. නා රජතුමනී දුටුගැමුණු රජු මහසෑ ඉදි කලා ධාතුන් වහන්සෙලා තියන්නේෙ ඔබ ළඟයි. මහසැයි තැම්පත් කරන්නඩ ධාතුන් වහන්සේ ලබා දෙන සෙක්වා කියල මතක් කලාක් එතකොට නාරජුරල් දැනගත්තා දැන්නම් හරියන්න එන පොට හොඳනෑ කියලා දැනගෙනකිව ස්වාමීණි අපිට කොහෙද ධාතුන් වහන්සේලා මේ නාරජ්ජුරු අන්ඩකිව්වා නාරජතුමනීම ධාතුන් වහන්සේලා ආරක්ෂා වනේ ඔබාරක්ෂාකර මහසැයි තැන්පත් කරන්ඩයි. ඔබලංඟ තියන දෝනයක් ධාතුන් වහන්සලා ලබා දෙන්නකිවවා. ජරුව දැනගත මේ වාමීන් වහන්සසිර අවත් අන්ඩ ලේසිනෑ. එතකොට මේ නාග රජ්ජුරුවන්ගේ බෑන කෙනෙ කිටිය වාසුල දත්ත කියලා නාග රජෙක්. ඇහින් ඉගිකරා කියනවා ධාතුකර්ඩුව අරගෙනගිහින් හංගන්්ඩ කියලා කිය. ඒ වෙලාවි පින්වත්නි මේ වාසුල දත්ත කියන නාග රජු පෙනගොබය මවාගන විශාල නාග දරනක් මවාගන මේ මහසෑයේ තැන්පත්වන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගිලලා. දුම දමමින් එදාප වැඩහිටිය කියනවා මේ නාග රජු. දැම් මේ සෝනුත්තර මහරහතන් වහන්සේ හානවා කියන්නේ නෑ. පස්සෙ බැරිම තැන මේ නාග රජුරෝමොකද කරන්නේ හිෙන වඩින්ටක ස්වාමීණ කියල ධාතු මන්දිරය පෙන්වා. මැනි කොබල හරීමම ලස්සන ධාතු මන්දිරයා. මේක දැකල ඇහුවකිනො ස්වාමීණී මේ වගේ පූජා කරන්ඩ බහන්සේලාට පුළුවන් වෙයිද. මේ අපි පූජා කරනාවගේ ඔබහන්සලාට පුළුවන්වෙද මේ විදියට පූජා කරන්න කිය ලැහුව කියරවා. ස්වාමීනි මේ ධාතු ගර්බේ තියන සියලූම මානිිකයන් ස ලංකාවිම තියෙන රන්දිදිී මුතු මැනිි එකතු කළත් වටිනාකම සමකරන්න පුළුවන්දකි ැහුව කියරවා. සෝනුත්තර මහරාතන් වහන්සේ කිව්වලු මහරජ. මුළු ලංකාවිම තියන රන්දදිදිී මුතුමැණි එකතු කළත්න. ඔබගේ මේ ධාතු මන්දිරේ තියන සඳකඩ පහන තරංවත්තේව වටින්නෑ කියලා. එතකොඩ හිතාගන්නකේ ධාතු මන්දිරේ කොයි තරං වටිනවාද කියලා. ඒවෙලාවික්කිවලු ස්වාමීණනි ඔබහන්සේලාට පුළුවන්වෙයිද මේ සාවිදියට පුද පූජා කරමින් වන්දනා කරන්න. ඒ වෙලාවි අවුරුදු දාාසයක් වයසතියන සෝනුත්තර මහරහත්තන් වහන්සේ හරිී ලස්සන කතාවක් කියනවා. මහරජ භාග්‍යවතුන් වහන්සේ ආමිසේට ගරු කරන කෙනෙක් නිමි. භාග්‍යවතුන් වහන්සේ ධර්මීටයි ගරු කරන්නේ. ඔබලා ඔය ධාතුන් වහන්සලා තැන්පත් කරගෙන කොච්චර වන්දනා කළත් ඔබට නිවන් අවබෝධ කරන්න බෑ. හැබැයි ලංකාදීපේ විශාල පිරිසක් නිවන් මග වඩාගන්නවා ද්‍රෝණයක් ධාතුන් වහන්සලා තැන්පත් කරලා මහසැෑ ඉදි වනාාම්. ඒනිසා ධාතුන් වහන්සල ලබාදෙන්ඩ කියලා කිව්වා කියනවා. බැරිම තැනම මේ රජරෝ කිව්වලු නාග රජ්ජුරෝ හොඳැයි ස්වාමීිනිය බහන්සි මං කිය අද්දිි කිය අද්දී ඔබහන්ස අහන්නි නෑනව ඒ නිසා ස්වාමීණී ඔබෝහන්සේ තියන තැනකින් ගණඩ කිවල. එතකොට දෙවනි වතාවිත් ඇැහවලු කමං ගන්ඩද කියලා. ඉතින් ස්වාමිනිි ම කිව්වාන තියන තැකින් අරං්‍යන්න කිවල. තුන්ගනි වතවිත් ඇැහවා. හනොට ර වාසුල දක්ත කියන නා රජු දන්නත් නෑ සෝනුත්තර මහරහතන් වහන්සේ ධාතු කරඩු ආරගෙන මි මහමි වුනාා උයන මහා සමාපත්ති බලිින් එදාමේ එල් අහස පෙනී ඉන්නකොට නාග දෙවිවරු සතුටුනාා කියවා හා උන්නන් අහන්සේ රැවටි ලගියයාා කියලා. වාසුල දත්ත නා රජුට කිව්ව කියවා කරඩු ඇරග ඉන්න කියලා. බලනොකොට කරඩුවනෑ. හඩ හඩාමි සෑ මලුවටආාව කියනවා. අදක් නාග දෙවිවරු සතුටු වෙනවා ඇති. හඩ හඩා මේ මලුව ටැවිල් ලකිව්ව කියෙනවා අනේ ස්වාමීණි අපි මනුස්සලෝකෙට හිත පිහිටවාගෙන ධර්මි අවබෝධ කරන්න කියලා හිතාගන වැදවැද හිටියේ. ස්වාමීනයැයි අපේ කරඩුව හොරාගත්තේ. ස්වාමීනයයි අපට මෙහෙම කළේ කියලලා හඬ හඬා මේ මලුවි පෙනී හිටිය කියර. නාග දෙවිවරුන් කෙරෙහි අනුම්පාාවින් ස්වල්පෝ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් දේලා ඒ නාරජුන් පිටත් කලා කියනවා. ධාතුන්වහන්සල වැඩම කරනකොට රජ්ජුරෝ විශාල පෙරහැරකින් හස්තිරාජයා ඉදිරෙන් තබාගන කරඩු අතින් දරාගෙන එනවා. රත්තරං කරඩුවක් දරාගෙන ධාතුන්වහන්සේලා බලාපොරොත්තුවෙන් එනවා. එනකොට මේ පුුණ්්‍ය භූමියේ සෝනුත්තර මහරහතන් වහන්සේ ඉහළ අහසේ පෙනීඉන්නවා. ඉහළ අහසේ පෙනීන්නකොට ඒ භාග්‍යෝතුන් වහන්සගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමාගේ කාරණ්ඩුවේ තැම්පත් කළා. තැන්පත් කරාම මේ මහසැයි වටේට තුන් වතාවක් දුටු ගැමුණු රජතුමා ප්‍රදක්ෂිනා කලාා කියවා. තුවතාවක් में මහ සෑ ප්‍රදක්සිිනා කරල නැගෙනහිර දිසාවිං මේ ඉනි මං සකස් කරල තියෙනවා වගේ ධාතු ගර්බේ මද්‍යියයට ඉනි මගක් සකස් කළ රජජුරෝ. ධාතු කරඩු ආරගන මහස්සෑයි මධ්්‍යියයට යනකොට. ඒ රත්තරං කරඩුව දෙබෑ කරගෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාමේ ඉහළ ආවකාසේ පෙනීහිටියා කියල ධර්මය සඳහන් වෙනවා. මොහොත්තකින් මැවුණුවේ බුදු අසිරිය දැගන දසදහස් ගණනින් බුද්ධානුස්සති වඩල මර්ගඵලලාබින් බිහිවුණා කියල සඳහන් වෙනවා. බුදු හරීරෙන් එක්වෙලාවක ගිනිජාලාවක් සහධියජාලාවක් පැනනගිමින්. ඒ අසිරිමත් මේ සෑභූමියේදී යමාමහ පෙළහර පෑවා කියල ධර්මය සඳහන් වෙනවා. කොයි සානම් මස්සිරිමත් භූමයක්ද දාමේ ධාත්තුඋන්වහන්සේලා මේ සෑගැබ මද්දේ. බුදු සරීරේ මවාගනයේ දා ඒ සෑගැබ මධදිය ඉදිවුන ඒ සල් ෘුක් දෙක අතරින් බුදු ශරීරේ මවාගනී ආකාරයම පෙනී හිටියා කියල ධර්මය සඳහන් වෙනවා. මේ වෙලාවෙත් මේ සෑගැබ මධ්‍යයේ බුදුසිරුර මවාගනයේ භාග්‍යෝතුන් වහන්සේ ජීවමාන සඥඥාවෙන් වැඩඉන්නවා වගේ මේ ඔබයිඉදිරයේ වැඩයි සිටින සෑරදුන් වහන්සේ මත බුදු සරීරයේ පෙනී සිටිනවා. ඒ රජතුමා හරීභ ශ්‍රද්ධාවෙන් ආභරණ ගලවල මේ සෑ ඇතුළට විසි කළා ඇමතිවරු සෑ ඇතුළට විසි කලා පින්වත්නි රජතුමා පුුණ්්‍ය ලෝභය තියෙනවා. ඉට හරීම ලෝබයයි. පින්වක්ලි මේ සෑ ඉදිකරක්දී පිටින් ගඩොලක්වත් ගෙනල්ලනෑ. රජජුරුවෝ නියමයක් කරලා තියෙනවා සෑ ගැබේ වැඩ කරන හැම කෙනෙක්ම ඒ වැඩ කරලා ඉවරුුණාම එදාටම පඩි අරංඥන්ලෝන්. ඉති එක සාමීන් වහන්ස නමකට හිතුුණක් කියෙනවා අන සෑයට මැටිටිකක් පූජා කරන්න්න තියවනන් සෑ ඉදිිරදදි කියලා ැ පි මොකුත් ගේට දෙන්න. මේ ස්වාමින්න් වහන්සේ හරීීම ශ්‍රද්ධාවෙන් පිරිත් කියලා මැටි අනලා ඒ ආකාරයෙන් මැටිසකස් කරලා. මල් කීපයක් දරාගෙන ඉන්නකොටේ මල් අතර සඟවගන මැටිගුලියකු තරගන මේ භූමියයට ආාව කියනවා. මේ භූමියයට ඇවිල්ලා දැම් මිනිස්සු වැඩ කරනවා. වැඩ කරනකොට දෑඒ ගැබ ඉදිකරද්දි. මේ ස්වාමීන් වහන්සේත් මැටි ටික දුන්නා. දුන්නාම මේ බාසුන්නයට තේරුණා මේ වැටිටිකක් වෙනස්. බැලුවමූුණ දිහා ස්වාමින් වහන්සේ නක් හා කමක් නෑ කියලා එහෙම්ම තියලා බැන්ඳ. හැබැයි මේ බාසුන්නේ හවස කිව්වා අද හරි වැඩක් වුණා. අද ස්වාමීන් වහන්සේ නමක් කැවිල්ලා මට මැටිටිකක් දුන්න නෙව. මේක රජතුමාට ආරංච වුණ. රජ්ජුරෝ රාජපුරුෂයෝ යොදලා උනාන්සේ ඔයා ගත් එක දවසක උන්හන්සේ මේ මළුයේ සක්මන්් කරනකොට අර බාසුනෑකිව අන්නාර සාහමුදුරෝ තමයිදා මැටි දුන්න කිව. ඉතින් හන්සේ දැනගත්තාම රජරෝන් ගිහිංකිවා ස්වාමීනි, ඒ සාමිනත හොයාගත්තාක්. ශ්‍රීීමහබෝධියය වඳින්ට වඩිනකොට මල් පහන් පරිස්කාර් සහිතව සුවඳ මැටි තියාගන සමන් පිච්ච මල් තියාගන ඉඩකිවා උන්හන්සේ වඩිනකොට. වැඩියහම උන්න්නහන්සේයට සමන් පිච්ච, මල් දීලා සුවන්ද මැටිදීලා ශ්‍රීීමමහබෝධියයට පූජා කරන්න සැලැස්වා. උණහන්සේහෝ ොකද මේ මට මේ විදියට සුවඳ මැටිද්දීලා මල් පහන්දීලා සමන්පිච්ච මල්දීල මේ පූජාව සිද්ධ කරන්න යැයි කියලැවවා. ස්වාමීනි මතකද ඔබවහන්සේ මැටිටිකක් ශ්‍රද්ධාවෙන් ගෙනල්ල සැයිට පූජා කළ මතකද කියහවා. ඒකට රජ්ජුරුව තමයි ඒක හිලාව්ෙන් මේ විදියට පූජා කරන්න ඔබහන්සේට සකස් කරලා දුන්නිකිව්වා. එතකොට උණහන්සේට හරීම සංවේගයක් ඇතිවුණක්. ම හොරහසේ කරගත්ත කුසලය උුදුරගත්තා නේදකවවා. එතකොට මේ රාජපුරුෂයක් කියනො ස්වාමීනී ඔබ වහන්සේ මේ කරපු කුසලය යාටගහන්් බ්‍රහ්මලෝක දක්වාම මල් පහන් සුවද මැටි පූජා කළත්ේකගේ යත කරන්න බෑ ස්වාමීනි අපේ රජතුමා පිනට ලෝබයිනෙව රජතුමා කල්පනා කරවා. ඔබහන්තේයට මේ කුසලේ කලේ රජතුත් අනු මෝදැන් බෙන්ඩලුවන් ක අදිිෂ්ාන කනක් කිවවා බලන්න රජුරු ඒසා සැලකිල්ලක් දක්වල තියනව සෑ ඉදි කරාදදී. පස්සිප්පට මත්තක ඇති මං මුලින්ම්ම කිව්වා මේ සෑ ඉදිවෙනකොට මේ සෑය වට කරලා සමචාතුරාශ්‍රය හැඩෙන් තමයි ඒ ගල් පතුරු ගෙනල්ල තැන්පත් කර තිනෙන දෙ එකක කියියනක් එක අයිනකින් තියෙනවා. ඒ වෙලාව අවසාන වසයෙන් දින හතක් ලංකාවාසි සියලු දෙනාට වැඳගන්ට අවස්ථාව සල සලදුන්න කියනවා. සමහරවිටාපින්ට ඇති. අපිවැඳගණඩ ඇති මේ පුුණ්‍ය භූමිය අදත් මේ භූමිය වැැඳගන්්ට හම්බවුණේ නම් පෙරපිනකට මයි කිය හිතෙන් බලවත් කරගන්න. එදා මල් පූජා කරල අධිෂ්ඨාන කලාා මේ සෑයේ. ධාතු පරිනිර්වාණී සිදුවෙනකං ධාතුන් වහන් සේලාට පුදපුමේ මල් පරනුවේවා කියෙලා අධිෂ්ඨාන කළ. මහරාතන් වහන් සේලා ප්‍රමු භික්‍ෂු සංඝ්‍යයා යිදා පින්වාක්නි සඳුන් තෙල් දවටලා රත්තරම් තිරවලින් සකස් කරලා රන් කූරෙන් සකස් කරපු පහන් දල්වල සඳන් තෙල්වලින් දල්್ලෝ බ පහන දල්වල රජ්ජුරු ප්‍රධාන භික්ෂු සංඝ්‍ය ප්‍රධාන පිරි අධිෂ්ඨාන කලා කියනවා. ධාතු පරිනිර්වාණය දක්වා මේ පහන්න්නොනි මේේවා කෙලා අධිෂ්ථාන කලා කියරවා ඒවගේ සුවන්ද මැටි දල්වල අධිෂ්ථාන කළලා කියනවා මේ වැැටි වලීමෙන් තොරව නැවුන් බවෙන්ම පවතිීවා කෙලා අධිෂ්ථාන කලා කියනවා එදා දින ගණනාවක් කරපු මේ පූජාවට උනහන්තේගේ මේ අසිරිමත් බලට මැවුණු මේ ස්වරණ මාලී සෑඒ සියලු කටයුතු සිදුකරද්දිප මාරයටවත් සොලවන්ඩ බැරිවෙන්ඩ මහරහතන් වහන්සේලා රැකවරණය සැලැස්වා කියනවා. ඉන්ද ගුප්ත කියන මහරහතන් වහන්ස මේ සෑයට ඉහලින් සමාපත්තියෙෙන් නැගීඉදලයි යකඩ කුඩයක් මැව්වා කියනවා. මාරයටවත් මේ ආනුභාවේ නොපෙනෙන්. දින ගණනාවක් මේ පූජාවන් සිදු කරල මේ අපි වැඩඉන්න. මේ අපි වාඩිවෙලා ඉන්න මේ පු්්‍ය භූමියේදේ පියදස්සී කියන මහරහතාන් වහන්සේ එදා මේ විදියටම ධර්ම දේශනා කරලා කියනවා. එදාටි උදිං ගල් තලාවිං වහලා එදා මේ සෑ එෞ්ඩ හරීම තවත්ත් අසිරිමත් දෙයක් වෙනවා. ඒ තමයි පරම්පරාවිං ගෙවල්වෙල වැඩ සිටින සරුවච්ඥ ධාත් උන්න්නහන්සේලා තියෙනවා නං ඒවා තැම්පත් කරන්න කියලා මතක් කරනවා. එතකොට දැන් මේ සෑයි ගර්බය සමචාතුරාශ්‍ර හැඩියට් හැඩේට වහලා ඉවරයි. නිකම්ම මහරහතන් වහන්සේලාගේ ඒරදිියෙන් පැස්සුනා කියනවා. පරම්පරාවින් රැකගනාපු ධාතුන් වහන්සේලා පරඩු දාහක් තැන්පත් කලා කියනවා. ඒ භාග්‍ය උතුන් වහන්සේගේ අසිරිමත් වර්ණනාව සජ්්‍යායනා කරමින් වදන්න හම්බවීම පවප් මහාලාබයක් මේ සෑඒ ඉහළ කොටස ඉදිකරගන්ඩ බැරිවුනාා රජ්‍යර ලෙඩවුණා. ජරුව හොඳට මසනීපුුණාට පස්සබ සද්ධාතිස්ස රජතුමාට මතක් කලා මට හරිීම අමාරුයි. ඉක්මනින් මහසෑ ඉදිකරන්න මට වැන්දනා කරගන්න කිව්වා. සද්ධාතිස් රජරුව දැනගත්ත මහ සෑහෙම ක්මනින් ඉදිකරන්න බෑ තවත් වැඩ ගොඩක් තියෙනවා. මේ ඉහල කොටසට රජජුරෝ හොඳටම ලෙඩවෙලා නිසා රජ්ජුරුවන්ට උපකාරයක් විදියට සන්නාලියන් ලවා සුදුරෙදි වියල ඒ වෙනකොට මේ සෑ කපරාරු කරල මේ සුදු පිරියම් කරලා තිබුන්න. සුදුපාටින් සුදුරෙදිවලින් වෙළලා ඉහලකොට සත්න් ආකෘතියක් විදියට සකස් රජතුමාට මතක් කලා මහරජ සෑයේ වැඩයිවරයි කියලා. රජුරුවන්ට ඒ වෙනකොට නැගිට ගන්න බෑ. සිරිියහන පිටින්ම රජ්ජුරුවෝ මේ මළුවේ ගෙනල්ලා තිබ්බ කියවා. එක පැත්තකින් ලෝවා මහපාය පේන්් තියෙනවා ජුරුවන්ගේ අනුහසිං සංග්‍යයාට පූජ කරපු ලෝවා මහා පාසාදේ ලෝවා මහා පාසාදේ කොයි තරං අසිරි මදද කියනවනං ලෝවා මහා පరాාසාදේ උඩතිබුණු මානික්‍යයෙන් ්‍රශ්මි දාරාව රාත්‍රියයට ඉන්දියාවට පේනළ එතා රම්ම තයේේජවන්තයිలు එකොට මේ සෑ ළගින් දුටු ගැමුණ රජ්ජරුවන්ගේ ආසන ප ටින් ෙනක් ම්බ රජරුව දකිනවා මේ මහස සෑ ඒ පැත්තකින් අනිත් පැත්තෙන් දකිනවා ලෝවා මහා පාය. රජුරුව හරි ශ්‍රද්ධාවින් දැක බලලවන්දනා කරගත්තා. දස දහස් ගණනින් දෙවිවරු මේ පුුණ්‍යි භූමියයටට එකතුුණා. ඒ වෙනකොට මේ දස මහයෝදයෝ අතරින් තේර පුත්තාබේ කියන මහරහතන් වහන්සේ මෙතන වැඩහිටියන උනසසිරහක්තුුණා පස්සිි පැවිදි වෙලා. තේරපුත්තාබේ මහරහතන්හසේ නැති නිසා බැලුවට පිර රජුරෝ. බල්න්නකොට තේරපුත්තාබේ මහරහතන් වහන්සේ ඇවිල්ලා. ජරුවන්ගේ හිතතාහදනවා මහ රජහම තමයි. කොහොමත් අපි ලෙඩවෙනවා. කොහොමත් මැරෙනවා මරනේ කිසිවෙකට අಭියෝගේ ලක්කරන්න බැෑමී ලෝක සවභාවේඒක කිය ද දු ගැමුණ රජරුවන්ගේ හිතා දල තියනවා. වෙ ලාේ පිරිසසා ැවිල රජරුව කරපු පින් පොත මර ක තිේ. රජරුව ගොඩාක් පිං කලා. එක පැත්තකින් මිරිස වැටිය ඉදි කළලා තවත් දිසාාවකින් මේ ස්වර්ණමාලි සෑ ඉදි කලා තවත් දිසාාවකින් සංඝයාට විනේ කර්ම කරන්න ලෝවාමහා ප්‍රාසාදේ ඉදි කලාා දන්දුන්න දාන මතක් කලා. සංගයාාවෙනුවෙන් කරපු උපස්ථාන මතක් කලා. එක්තරා වෙලාවක ප්‍රජ්ජුරුව කුන්ඩලා බරණය විකුණලප යුද්ධ කාලි මහරහතන් වහන්සේලා අටනමකට දන්දුන්න බව මදක් කලා. කැෑවේ යනකොට රජතුමාට කණ්ඩ තිබුණන කෑමටික යුද්ධෙදී යනකොට රහතන් වහන්සේලා දැකලා බඩගින්නේ ඉඳල දන්ඳුන්න සිද්ධිය මතක් කලා මතා කරනකොට, රජ්ජුරුව හරීම ශ්‍රද්ධාවෙන් සිත පහදුවගත්ත සිත පහදවගන මේ සෑයට වන්දනා කරනකොට මහා සංග ආපිරිත් සජායනා කරනකොට දිවිය තලවලින් දෙවිවරු ඇල්ල රජ්ජරු න්ඩ කතා කළලා. රජරන්ඩ කතා කරනකොට දිගවිස්තරයක් තියෙනවා මටමි ඔක්කෝම කියන්න බෑ දැනටත් හැයි කහමාරක් විතර ගවිලා තියෙනවා. ඒ නිසා පින්ුවත්න මේ සෑයේ වර්ණනාාව හල හිත පහදෝ ගන්ඩයිමිම කියන්නේ. එදා රජ්ජුරුවයේ ගැන සිත පහදවගන දෙවිවරු කතා කරනවා මහරාජා අපේ දිවිය විමානයට එන්න. ඔබට විමාන පහල වෙලායි තියෙන්න්නේ කියල කතාරදදි මහරහතන් වහන්ස ලගින් ඇහෝස්වාමීනි කොහටද දෙ අන් ඕන කිය. බලාලන්න පිංකරපු කෙනෙකුට යන තැන තමාන් කැමති තැනකට යන්න පුළුවන්. එතොට කිව්වා මහරජ ගොඩාග ධර්මි කතා කරන්න පුළුවන් තුසිතයට ගියොත්. තුසිතයට හිත පිහිටවගන්න කිව්වා. ඒ වෙලාවෙම සරීරේම දිවිය රූපයේ මැවිල විශාල දිවිය පුත්‍රයෙක් විදියට පරිවාර විශාල දිවිය සේනාවක් පිරිවරාගන දුටුගැමුණු රජ්ජුරෝ මිය යනකොටේ දිවිය පුත්‍රයා පලවිනි වතාවට විය पुत्रයා මේ මहाපොොවස් පර්ස කරමින් මේ पुුණ्य බූමයම පැන නැගලා. ඉහ හ සිං පැන නැගලා දිවිය තාले කරා ගමන් කලා के ලබධර්මය සඳහන් වෙන. මේ प्य ූමය බලවත් බූමයක් මේ බූමිය ටැවිල්ල කවුරු හරි කෙනෙක් දෙවවරුන්ට කතා කර කිවොත්. මට මේ විදිේ ප්‍රශ්නතියනවාත් ස්වාමිනි මංගැන බලන්න කිවෝ තෙසැනින් දෙවවිවරු අවධානය යොමු කරනවා. මේ පුුණ්්‍ය භූමිය තමයි මනුස්ස ලෝක අතරින් දෙවිවරුන්ට පලවෙෙනෙන්ම පෙනෙන භූමිය වන්දනා නොකලත් මේ පුුණ්‍ය භූමියයේදී මේ මහ සෑද දිහා බලාගන හිටියත්කු සල් වැඩෙනවා. ගියෝමාන බුදුරජාණන් වහන්සේවන්. උහන්සේගේ අනුහල්සට මේ ඉදිවුුණ මේ සෑදිහා බලාගන හිටියත් ඥප්‍රමාණව කුසල් දහම් මැඩෙනවා. මේ ලංකාවි ජීවය තමයි මේ මහ සෑරදුන් වහන්සේ මේ පාදම ළඟ ධනගහලා තමාන්ගි නල ස්පර්ස කරලා අධිෂ්ඨාන ලබාගන ආසිිරවාදේ ලබාගනයන්ඩ. ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කලා වගේ අප්‍රමානව කුසල් දහම් පුරාගණ්ඩ මේ පින්නතුන්ඩාව කාසේ ලැබෙනවා. පින්නතුනිි අතීත කතාාවල තියනෝ පුරාවෘතවල තියෙනවා. මේ සෑයටම උඩින් තමයි සිලුමිනිසෑ දිවිය තලේදි වෙලා තියෙන්. ඒ සිලුමිනි සෑට් උදිින් බ්‍රක්්ම තලයේද වුණු සලුමිනි සෑය තියෙනවා. එකම රේකාාවක කියනවා මේ සෑ තුනමීදි වෙලාතියෙන්. ඒ නිසා ඔබ මේ රැඳී සිටින් මහා බලසම්පන්න භූමියකයි. අප ප්‍රමානව සැදහැසිත් උපදවා ගන්න. මේ පුුණ්්‍ය භූමිය මහරහතන් වහන්සේලා ලක්ස ගණනිින් බිහි වන පුුණ්්‍ය භූමිය. ලක්ස ගණනිින් මහරහතන් වහන්සේලා වැඩහිටිය පුුණ්්‍ය භූමියයක්. දස දහස් ගණනින් දෙවිවරුන් ප්‍රීතිගෝෂා කරමින් වැඩහිටිය පුුණ්්‍ය භූමයක් හරදරයක් ඇතිවෙන වෙලාවට මෙිතන් ඩැවිල් ආධිෂ්ඨාන කරලා යන්න බලන්න. මාසයක් දෙකකට සැරයක් වත් ජීවமான බුදුරජාණන් වහන්තේ வந்தන விලාසිං் ඇவில்ල්ල வந்துනා කරलेයන්. ුණි ම ඩි වෙලා පිරිට් සජායන කරන්න ඔබට බෝ කොට කුසල් වැඩෙනවා. ම මහ සෑය තුළ වැඩසිටින්නා ද්‍රෝණයක් දාා තුන්වහන්සේලාගේ අනුහසෝබට ලැබේවා කිය අදහ සඇති කරගන්න. පස්සෙ කාලිමී සෑයි නැවතත් ප්‍රතිසාංස් කරණය වෙනකොට. අර හලම තියන කොත්තුවහන්සේ තුළප අනු අටක් සරුවච්ඥදාා තුන්වහන්සෙේලා වැඩ සිටිෙනවා. පිුවත්නී ලංකාවේ ධාතුන්වහන්සේලා මික් බොෝ කාලයක් දෙව් මිනිසුන්ට යහපද පිණස පිළිසරණ පිණිස වැයිந்தලා. අනාගත කාලි ධාතුන්වහන්සෙල වන්දනා කරන ශ්‍රද්ධාවවන්ත පින්නතුන් නැතිවෙනකොට. මේ ධාතුන්වහන්සේලා සෑයි ඉහலாහසට පැනනැகලප නාගදීපට වැඩම කරලා. මැනි කාසනේ මත වැඩයින්දලා ඒ ආසනයේ පිටින්ම ඉන්දියාවේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වේයට පත්තුුණන වජ්‍යරාස්සනය මතට වැඩම කරලා. පෙළහර පාමිින් බුදුසිරුට මැවෙනකොට දිවිය තලවල බ්‍රහ්ම තලවල ලෝකේ පුරාම විහිදී සිටින්නා වූ. කේසදාාතුන් වහන්සේලා ධන්තදාාතුන් වහන්සේලා. ඒවගේම මේ ලෝකෙ විසිරී වැඩසිටින්න නකදාාතුන් වහන්සේලා. විශාල අබඇටයක් පමණු ස්වල්පෝ ධාතුන්වහන්සේලා පවා එකතු වෙලා. එදා වජරාස්සනී මතදී ඉහලා අවකාසේදී පෙළහරපාල යමාමහ පෙළහර පාලා ජීවමාන විදිහටම භාග්‍යෝතුන් වහන්සේගේ බුදුසිරුට මැවිලා එදාට ධාතුන්වහන්සේලා තුරු දහංවෙලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය කියලා. අපට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණන සකස් කරගනමින් වන්දනා කරන්න ලැවිල තියෙනවා. හැමදිනාම සිත පහදවාගන ඒ භාග්‍යියෝ තුන්වහන්සගේ ද්‍රෝණයක් ධා තුන්න්නහන්සේලා වන්දනා කරමු. අපගේ නමස්කාරවේවාක අදහ සඇති කරගන්න. අපි ඉතාම ශ්‍රද්ධාාවං වන්දනා කරමු නි දෙවියන්ට මතාක් කරමු දසදහස් ගණනින් දිවිය තල කම්පා කරවමින්. සතරවරං රජදරුවන්ට සක් දෙවිඳුන් ප්‍රධාන පරිවාර දිවිය සේනාව. මේ පුුණ්්‍යභූමියයට පැවිිණිත්වා කිය අපි මතක් කරමු. මේ මහසෑයේ වැඩඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රැකපු. නාග දෙවිවරුන්ට අපි මතක් කරමු. ඒ නාග දෙවිවරු මේ පුුණ්්‍ය භූමියයට වැඩම කරත්වා කිය මතක් කරමු. ඒවාගේ මේ සෑ ඉදිවෙනකොට මෙතන රුක්ෂයට ආධිපතිව හිටපු. මහ සෝභමාන වූ ස්වර්ණමාලී දිවි්‍යපසරාවට මදාක් කරමු. දිവ්‍යපසරාව හරරියට දු ගැමුුණ රජතුමාට උපකාර කලා තමන්ගේ විමානනිය අත් තැරල මහ සැයිදිිරන්ඩ ඉඩවෙන් කරල දේලා. උපකාර කළපු ඒ දිවි අපසරාවට මතක් කරමු. අදමී මහ සෑ වන්ධනා කරන්් මේ සලපදල මල්ලුව පුഞ ූමියයට පැමිණිත්වා කියලාපි මතාක් කරමු. සියලු සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන පරිවාර දිවිය සේනාව ඇතුළුව. මේ සෑ ඉදිවීමේ සිට මේ සෑ අවසානයේ දක්වාම කටයුතු කරෙ අවධාන යමු කරබපු විविස්කම් දිවිය පුत्र්‍රයා ප්‍රධාන සියල දිිය සේනාවට මතක් කරමු. අල්පේසාක්්‍ය මහේසාක්්‍ය මහානු භාව සම්පන්න දිවිය සේනාව. අප කෙරේ කරුණා සිතිං අප ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්න වමේ මහ සෑ වන්දනාවට සිත්පීටවාගෙන පැමිණෙත්වා කියලාපි මතක් කරමු තුන්තිස්පැයි පුරාවට දෙවියන්ගේ වන්දනාවට පාත්‍ර වන මේ සෑමල්වේ සිටාප සිදු කලා වන්දනාමේ කුසලේ බලයෙන් ඔබ හැමදිනාටම දෙවියන්ගේ ආශිරවාදේ නවාඩුව ලැබේවා ඔබට තුනරුවන්ගේ ආශිර්වාදේ ැබේවා දළඳාහාමුදරුවන් වහන්සලගේ ආශිරවාදය ලැබේවා. උතුම් ද්‍රೋනයක් ධාත් උන්වහන්සේලාගේ රැකවරණ ආශිරවාදේ නිරන්තරයෙන් මේ පින්වත් හැමදිනාටම ලැබේවා හැමදිනාගේම සියලු කටයුතු සාාර්ථක වේවා ඔබ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා ඔබට මෙවැනි ුතුම් ව දුර්ලබවූ වන්දනාමේ පින්කම් වැඩිවැඩියෙන් සිදුකර ගැනීම පිණි සාාවකාසේ ඩහසරූදාාවේවා. සත් දෙවිඳන් සතරවරං රජදරුවන් ප්‍රධාන ප්‍රැස් වන්නාව සියලු දෙවියසේනාව. අපහැමදිනාම අද දවසේදී ස්වර්ණමාලී සෑරඳුන් වහන්සේගේ පහසළඹමිින් සිදු කලාවුමේ අසිරිමත් දේශනාමේ කුසලයත්තුන් වන්දනාමේ කුසලයක්ත්තා වර්ජනය කරමිින් සතුටුවෙෙත්වා සියලු දෙවියෝ අප කරේ කරුණා සිතිං අනුකම්පා කරත්වා දෙවියෝ අපපාරක්ෂා කරත්වා. රට රකීවා මේ පුුණන්නි භූමිය රකීවා සම්බුද්ධ ශාසනයේ රකීවා ගෞතම බුදු සසුන බොහෝ කල් රකීවා සිිල්වත් ගුණවත් ස්වාමීින් වහන්සේලා රකිමින් ගෞතමබුදු සසුන ආරක්ෂා කරත්වා සියලු දෙවියෝ මේ පින් අනු මෝදංවීම තුළින් අපැහැමදිනාටම යම් අමනුස්සපීඩා වක්තිබේ නම් සියලු පීඩා දුරුරගන්නටත්. යම්රෝග පීඩා වක්තිබේ නම් සියලු පීඩා දුරු කරගන්නටත්. යම්කිසි උපද්‍රවයක් තිබේ නම් මේ සියල පද්‍රව දුරු කරගෙන සිත් මනාසේ යහපතාභියවෘද්ධියස් උදෙසා ජීවක්වමින් දිගාසිරි සම්පත්තිය පිණිස හැසිරෙමින් කටයුතු කරන්නට දෙවියෝ ආශිර්වාද කරත්වා මේ බලවත් කුසලේ දෙවියන් අනුමෝදංවීම තුළින් දෙවියන්ටද වහ වහාමුතුම් ධර්මාවබෝධවේවා.